අයිබෝන් ගයිස් කොහොමද මේ දවස්වල ඔයගලන්ට වැදගත්ම මාතෘකාවක් තමයි මම අද අරගෙන ආවේ මේකේ දැන් කියන්නේ මේකේ මම education.com කියන වෙබ්සයිට් එක මේගොල්ලෝ කියන්නේ ඇත්තටම අපිට විශ්වාස කරන්න පුළුවන් විශ්වසනීය තොරතුරු අරගෙන යන සයිට් එකක් දැන් මේකේ කියනවා මේ විදේශ අධ්‍යාපනය දැන් ඔයගොල්ලෝ විදේශ අධ්‍යාපනයට ගොඩාක් උත්සාහ කරනවා කියන්නේ පිටරටක ගිහිල්ලා ඉගෙන ගන්න ඒ කියන්නේ ඔයගොල්ලෝ ගොඩාක් හීනමවනවා ඉතින් මේ විදෙස් අධ්‍යාපනය ලබා ගන්නකොට ඕගොල්ලෝ දැනගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඒක අපි මම දැන් ඕගලන්ට මෙහෙම කිව්වොත් ඉස්සලා මේගොල්ලෝ මේ සයිට් එකේ කියන්නේ top 10 places in the world to study abroad 2022 වර්ෂයේ 2022 දැනට ඒගොල්ලෝ රෑන්ක් කරලා තියෙන විදිහට top 10 countries ඒගොල්ලෝ තෝරනවා පිටරටක ඉගෙන ගන්න යනවා නම් තෝරගන්න top 10 countries මොනවද කියලා ඒගොල්ලෝ සඳහන් කරනවා. ඉතින් මේ සඳහනේදී මේගොල්ලෝ දක්වනවා ඉතාමත්ම වැදගත් කාරණා. මේ top 10 එක මේගොල්ලෝ 2022 හෝ ඕනෑම වර්ෂයක top 10 තෝරද්දී මේගොල්ලෝ යොදා ගන්න කරුණු මොන වගේ කරුණු නිසාද මේ රටවල් top 10 වෙන්නේ කියන එක. එතකොට ඔයගොල්ලන්ට මේක අනුමාත්‍රිකාවක් කරලා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. දැන් අපි හිතුවොත් ඕගොල්ලෝ පිටරටකට අධ්‍යාපනයකට යා යුත්තේ ඇයි පිටරට අධ්‍යාපනයක ක්වොලිටීස් මොනවද විය යුත්තේ කියන එක තේරුම් ගන්නත් මේ කරුණු ටික ඔයගලන්ට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම මේ කරුණු හත ඉදිරිපත් කරලා ඊළඟට මේ වීඩියෝයෙම හරි මම උත්සාහ කරනවා මේ රටවල් 10 ගැනත් ඔයගලන්ට විස්තර කරන්න. මොනවද මේ විදේශ අධ්‍යාපනයකට යනවා නම් top 10 countries 2022 මොනවද කියලා ඉස්සලම් මේ අපි ෆැක්ටර්ස් බලමු මේගොල්ලෝ මේ රෑන්කින් කරලා තියෙන්නේ මොන වගේ ෆැක්ටර්ස් මතද කියලා. පළවෙනි එක මේගොල්ලෝ සඳහන් කරනවා to access higher quality teaching. හරිද? එතකොට අපි විදේශ අධ්‍යාපනයකට මේ රටවල් 10ට ගියොත් මේගොල්ලෝ රෑන්ක් කරලා තියෙනවා මෙන්න මේ higher quality teaching කියන එක. ඒ කියන්නේ ඉතාමත්ම ඉහළ ඉගැන්වීමක් ලැබෙනවා. කියන්නේ ගුරුවරයා සහ ඒ උගන්නන උපක්‍රම ඒ සහ ඒ පහසුකම් higher quality ඉහළ ක්වලිටිය තියෙනවා. ඉතින් ඒ ක්වලිටියෙන් ඉහළ රටවල් 10 තමයි මේ ලිස්ට් එකේ සඳහන් කරන්නේ. ඉතින් අපි විදේශ අධ්‍යාපනයකට යනවා නම් ඒ ක්වලිටි 10 අපි බලාපොරොත්තු ඒ මේ ක්වලිටිස් 7 අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්. ඊළඟ කාරණේ තමයි to achieve career goals. හරිද? to achieve career goals. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේකෙන් රැකියා අවස්ථා ලබා ගන්න පහසුකම. ඒ වගේම රැකියා අවස්ථා available රැකියා අවස්ථා තියෙනවද කියන එක ප්‍රධානම කාරණයක්. මේගොල්ලෝ මේ රටවල් 10න් රැකියා අවස්ථා ඉහළ මට්ටමක් තියෙන නිසා තමයි මේගොල්ලෝ රෑන්ක් කරලා තියෙන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා to develop myself personally. يعني තමන් පිළිබඳව ආත්ම විශ්වාසය life එක level up කරගන්න එක ඊට පස්සේ තමන්ගේ confidence එක ගොඩාක් up කරගන්න පුළුවන්කමත් මේ රටවල් 10 ප්‍රධානයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම to experience a new culture or lifestyle. බලන්නකෝ මෙතෙන්ද කියනවා experience කරන්න ලැබෙනවා කියලා. අලුත් culture එකක්. ඒ කියන්නේ රටවල් වලට ගියාම අලුත් culture එකක් new lifestyle එකකට තමන් අලුත් lifestyle එකකට හුරු වෙන්න පුළුවන් කියලත් මේකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකත් අධ්‍යාපනයේ හොඳ ක්වලිටියක් තියෙන බව සඳහන් කරන කාරණයක්. ඊළඟට දක්වනවා to make a new friend or for professional networking. මේක හෙනම වැදගත්. බලන්නකෝ දැන් ඒ කියන්නේ අලුත් සම්බන්ධතා ඇති වෙනවා. හැබැයි අලුත් ඒ සම්බන්ධතාවල වැදගත්කම තමයි ප්‍රොෆෙෂනල් නෙට්වර්ක් එකක් Tamanට හම්බ වෙනවා. කියන්නේ රැකියා තමන් සිහිනමවන තමන් යන්න බලාපොරොත්තු වෙන රැකියාවට අදාළව ඒ අධ්‍යාපනය ලැබලා ලබන රැකියාවට අදාළ ප්‍රොෆෙෂනල්ස්ලා කියන්නේ වෘත්තීය මට්ටමේ සම්බන්ධතා Tamanට ඇති වෙනවා. ඒකේ තමන් ඒ නෙට්වර්ක් එකේ සමාජිකයෙක් බවට පත් වෙනවා කියන එක. ඊළඟ කාරණේ තමයි to learn a new language අලුත් භාෂාවක් ඉගෙන ගන්න ලැබෙනවා. ඒකත් ගොඩක් වැදගත් කාරණයක් නේ. ඊට පස්සේ to have an adventure. ඒ කියන්නේ අමුතුම අත්දැකීමක්.
ජීවිතේ විවිධ අභියෝග වලට මුහුණ දීලා අමුතුම අත්දැකීමක් ලබා ගන්න සුපිරි අවස්ථාවක් හැටියට සඳහන් කරනවා. ඉතින් මේ කරුණු හත තමයි මේගොල්ලෝ රෑන්ක් කරන්න ප්‍රධාන වශයෙන්ම යොදාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේ රටවල් 10 මොනවද කියලා. 10 රට ස්පාඤ්ඤය. ස්පාඤ්ඤය තමයි 10 රට හැටියට මේගොල්ලෝ සඳහන් කරන්නේ 2022 වර්ෂයේදී. ඊළඟට 9 ස්ථානය ලබාගෙන තියෙන්නේ නිව්සීලන්ඩ්. විදේශ අධ්‍යාපනයේ නිව්සීලන්ඩ් 9 ස්ථානයේ education.com ranking වලට අනුව. ඊළඟට ෆ්‍රාන්ස් 8 ෆ්‍රාන්ස්. ඊට පස්සේ 7 the Netherlands 7 ලබාගෙන තියෙනවා. ඒ වගේම 6 United Kingdom UK 6 මේගොල්ලන්ගේ ranking එකට අනුව education.com ranking වලට අනුව 6. ඊට පස්සේ number 5 Switzerland number 5. ඊට පස්සේ දැන් මේ කරුණු එහෙම මේගොල්ලෝ සයිට් එකේ කියලා තිනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න මොන මොන දේවල්ද කියලා. ඒගොල්ලෝ එක ටිකක් ලස්සනට විස්තර කරලා තිනවා. ඊනඟට United States 4 වෙලා තියෙනවා මේකේ විදේශගත අධ්‍යාපනය සම්බන්ධව. ඊට පස්සේ Germany 3 ranking 3 Germany. ඊට පස්සේ Canada 2 වෙලා තියෙනවා. 2 Canada. ඊට පස්සේ number 1 වෙන්නේ Australia. Australia තමයි number 1 වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ ගැන මේ විස්තරෙත් දාලා තිනවා. ඉතින් විදේශ අධ්‍යාපනයේ යොමු වෙන ඕගොල්ලන්ට ඕගොල්ලෝ දැනගත්තා 2022 වර්ෂයේ ranking වෙලා තියෙන countries ටික. ඉතින් මගේ වීඩියෝ එක ටිකක් දික් වෙන නිසා මම මෙතනින් මේක නවත්තනවා. මම අර කියපු කරුණු ටිකත් හතර හිතේ තියාගන්න. ඉතින් හරි. ඕගොල්ලන්ට මේ වගේ වටිනා ideas මම මගේ channel එකෙන් ගේනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් ක්ලික් කරලා වටිනා අදහස් ඉදිරි අනිවාර්යෙන් ඕගොල්ලන්ට මම අරගෙන එනවා.